මේක ත්‍රස්ත ප්‍රහාරයද නැත්නම් දේශපාලන කෝමනාවක්ද? මම හිතනවා අර මොකද්ද මේ දඩේම කරේ තියන් යන මිනිසුන්ව දැක්කම කියන්න පුළුවන් දඩේම කවුද කරේ කියලා. ඒක එකක්. ඒක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනයක් නේ. ඒක එකක්. අනිත් එක තමයි මේකෙන් දේශපාලන වාසිය උනේ කාටද? ඒ පෙළ ගැස්ම කොහොමද උනේ? ඒ සිදුවීමත් එක්ක අලුත් ජනාධිපතිවරයෙක් රටට ඕනේ රටේ ආරක්ෂාව නැහැ කියන කැම්පේන් එක ආවේ කොහොමද? අපි සරලව හිතුවොත් දැන් මමගේ කරුණ ඕනේ බොහොම සරලව හිතුවොත් එහෙම. ඒතර වාසියක් උනේ කොහොමද? මාස 6කට ඉස්සලා ජනාධිපතිවරණයක් තියෙනකොට මේකේ මේ වගේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් කියනකොට එක්ස්ට්‍රීමිසම් එහෙම නැත්නම් අන්තවාදය කියන එකත් පිළිඹු වෙන විදියට ප්‍රශ්නයක් එක්ක ඒකේ වාසිය කාට දෙන්නේ? ඒ වෙලාව සතියක් ඇතුළත කොහොමද ජනාධිපති අපේක්ෂකයෙක් කියලා කෙනෙක්ව තම නාලිකාවක් ගෙනල්ලා දාලා වා සූදානන්ද මෙරට ජනාධිපති වෙන්න කියන කැම්පේන් එක පටන් ගන්නෙ කොහොමද? එතන මේ වල කාටද මේ වල වාසි වුනේ? එතකොට මෙහෙම වෙලා පිටුපස මම කියන්නේ නැහැ මෙරට ජනාධිපති වෙච්ච මිනිස්සුයි මේකට සම්බන්ධයි කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහරට තුමාම මෙතනට ගේන්න ප්ලෑන් කරපු සැලසුම් කරපු කණ්ඩායම ඉඳවි. ඒක වෙන්න පුළුවන්. ඒ පෙරහුරුව එහෙම නැත්නම් අපේ දිගහැරේ අපි එළියට ගේනකොට ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ගේ කෑලි පොඩ පොඩ එළියට එනවා. ඒ නිසා අද මේ මිනිසුන්ට දෙතුන් ගුණයක ආණ්ඩුවේ ශක්තියකුත් තියෙනවා. ඉතින් එහෙම බලනකොට ඉතින් අර සැකේ සාධාරණයි කියලා කියතියෙන්නේ. ඒතර සැකේ සාධාරණයක් මම කියනවා නම් ඒ සැකේ සාධාරණේ කඩන්න ඕනේ. බිනින්න ඕනේ. නෑ නෑ මෙයා වැරදි හරින් උඹ කියන කතාව වැරදි. මෙතන මෙහෙම වෙන්න බෑ කියන එක කීම බොහොම සරලයි නේ. ඉතින් එහෙම දෙයක් මම දකින්නේ නෑ. ඒත් මේ 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 සටන ඇත්තසම මමයි තව මන්ත්‍රී දෙතුන් දෙනෙක් තමයි කර තියාගෙන ඇදන් යන්නේ විපක්ෂ කණ්ඩායම. හැබැයි හරිම ප්‍රාන්තු මන්ත්‍රීතුමා දැන් ඔය ප්‍රහාරය වුණාට පස්සේ ප්‍රහාරය වෙනකොට හිටියෙත් ඔබේ ආණ්ඩුව ප්‍රහාරයෙන් පස්සෙත් යම් කාල සීමාවක් තිබුණේ ඔබේ ආණ්ඩුව. ඉතින් මේ වාසිය ඔබ හිතනවා නම් කෙනෙක් ගන්න උත්සාහ කළා කියලා කිසියම් පාර්ශවයක් ඔබතුමාලට තිබ්බනේ ඉතාම කෙටි කාලයක් තුළ පරීක්ෂණ යාන්ත්‍රණය වේගවත් කරලා මහමොලකරු ඔබ කියන හරි මහමොලකරු හොයාගෙන මේක රටට කළේ කවුද කියලා හරියටම කියන්න. ඇත්තටම මේක සිදු වෙන්නේ මම මේ සම්බන්ධව ඔබතුමාට මගේ පෞද්ගලික මතය මම කියන්නේ. අතන මේ 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 ප්‍රහාරයට මූලික වෙන්න එකම පළවෙනිම හේතුව තමයි අපේ ආණ්ඩුව කරපු ප්‍රධාන පක්ෂ දෙකේ තිබුණු විරසකය. ඒ ඇවිල්ලා ජනාධිපති එක පැත්තකට ඇද්දා, අග්‍රාමාත්‍යල තව පැත්තකට ඇද්දා. එතනදී මේක මහමොලකරු හා සහ ප්ලෑන් කරපු පුද්ගලන්ට පහසු වුණා මේ ස්ප්ලිට් එක තුල මේක ඇතුළට රින්ග ගැනීමේ හැකියාව තිබුණේ කියන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. වාසිය ගත්තා. දෙක මේ ප්‍රහාරය අවසන් වුණායින් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ප්‍රහාරය අවසන් වුණායින් පස්සේ ලංකාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂණ කවරේක වෙන ශානිය බේසිකර ගොඩාක් කෝඩු අවල් අල්ලගෙන දැනට මේ දැනට ওই හිරේ තියන් ඉන්න 90%ම අරන් ඉන්නේ ඒගොල්ලෝ. ඒ වගේම එතනදීත් නැවතවතාවක් අර ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න මේ 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 කරලියට එන්න පටන් ගත්තා. එතකොට ජනාධිපතිවරණය දැන් කෝල් වෙනවා. හරිද? මේ අප්‍රේල් වෙනවා. එතන මැයි ජූන් වෙනකන් මේ ප්‍රශ්නේ හැමෙන් අල්ලගෙන ඔන්න ජූලි වෙනකොට අගෝස්තු වෙනකොට කෙලින්ම ඔන්න කැම්පේන් එක පටන් ගන්නවා. ගෝඨාභය රාජමක්ෂ මහත්තයා දැන්ති අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ එතනින් එහාට මේ පරීක්ෂණ කිරීමේදී ආණ්ඩුවේ ඊගව ජනාධිපති වෙනකන් ගොඩක් ඒවා නවතිනවා. ඒ සාමාන්‍ය දෙයක්. මොකද අත ගහන්න බයයි. පොලිසිය නිලධාරි බයයි. මේ ආණ්ඩුවේ නසුනතකෝ මට ගෙද ඒ වගේම වුණා. ශානිය බේසිකර අල්ලගෙන ආව ටික කෙලින්ම මිනිහව අල්ලලා 19 වෙනිදා 16 වෙනිදා ජනාධිපති වෙනපත් වුණා. 19 වෙනිදා එතුමා ට්‍රාන්ස්ෆර් කරනවා නිකම් පුංචි තනතුර වලට දාලා. ඊට පස්සේ එතුමා අත්අඩංගුවට ගෙනෙනවා. මේ සියලු දේවල් හිතලා බලන්න. ඉතින් මේ ඇත්තසෙම සමහර මගේ පවුලු දෙගෙන මේක උඹට අදාළ නැති දෙයක් ඕනේ නැව කියන්න. ඒ වගේ අතරින්න පුළුවන්. හරි ප්‍රශ්න නැහැ මේක ඉවරයි. හැබැයි ඒවා සාමාන්‍ය දේවල් මේ රටේ. ඒ කියන්නේ සිස්ටම් එකක් නැහැනේ. ඔබතුමාලගේ ආණ්ඩුවක් ආවත් රජයේ ඉහළ තනතුරු වල බුද්ධ්‍යාංශයේ ඉඳගෙන හැමෝම මාරු වෙනවනේ. නෑ ඇත්තසෙම මම හිතන ඒ එක්කෙනෙක් නෙමෙයිනේ. අපි කල්පනා කරලා බලන්න CID තුල පමණක් දැනට කී දෙනෙක් මාරු කරලා තියෙනවද? කී දෙනෙක් මාරු කරලා තියෙනවද කියලා මේ අවුරුද්ද වූ මාර කාලය තුල CID ප්‍රධානින් කී දෙනෙක් මාරු වෙලා තියෙනවද කියලා ඔබතුමා හොයලා බලන්න. මම දන්නේ දේ 5ක් හෝ 6ක්. මම කියන්නේ ප්‍රධානි. ඊට අමතරව යට පරීක්ෂණ කරපු කණ්ඩායම් ඉන්වෙස්ටිගේෂන් කරන කණ්ඩායම් ඉන්නවනේ මේ වල පරීක්ෂණ කරන කට්ටිය. ඒක තමයි කියන්නේ සාමාන්‍යයෙන් එහෙම වෙනවා. නමුත් දැන් අසාමාන්‍යයි කියලාද? මගෙන් අහන්න එපා. පොලිසියෙන් අහලා බලන්න ඒක සාමාන්‍යද අසාමාන්‍යද කියලා. එහෙම වෙනවද කියලා. ඔබතුමා පරීක්ෂණයක් කරගෙන එනවනම් ඔබතුමා ලීඩ් එකක් අල්ලන් එනවනම්
ඒ ලීඩ් එක අල්ලන්ගෙන ඔබතුමාගෙන් ගලවලා වෙන කෙනෙක්ට දෙනවනම් ඔබතුමා නිවුස් එකක් ඔබතුමා මම හොයාගෙන ගම් මැද්දට හරි මොකක් කරේ කියලා වැඩක් සටහනක් හදාගෙන යනවා මැද්ද ඔබතුමාව ගලවනවා වෙන කෙනෙක් අලුතෙන් මේක අරන් යනවා ඇයි එහෙම වෙන්නේ එහෙමනම් ඔබේ බොස් ඔබට කැමති නැති වෙන්න ඕනේ මේ බොස් ඔබතුමා ගේන කරුණ එළියට එනවට කැමති නැති වෙන්න ඕනේ නේ එහෙමනම් බොහොම සරල උදාහරණයක් පොලිසියෙන් හාන්න එක ඒ සමායට මම හොඳට කරන්නේ නැති හින්දා ගැලවෙන්න අපොලෝ එක දිගට එනම් 6 දිනක් විතර මාරු වෙන්නත් බෑ එහෙම නැයි ඉතින් මොක් කරේ එතන ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් බොසාගේ ප්‍රශ්නයක් තියෙන්න ඕනේ බොසා සතුරු වෙන්නේ නැති වෙන්න ඕනේ කා ගන්නවා ඒකේ ප්‍රශ්නේ වෙන්නේ ඉතින් මේක හිතලා කල්පනා කරලා ඔබතුමා අවංකව හදවතින් හලබන්නේ මේක මාව අපහසුතාවයට පත් කිරීමේ දෙයක් නෙමෙයි මොකද මම හිතනවා අපි බලන්නේ මේකේ කරුණ සත්‍යතාවය හොයලා දෙන්න ඒක අපි අභියෝගයක් එක කරන දෙයක්. ඒ නිසා අපි ඉල්ලන්නේ මේක අපි එලි කරපු කරුණු වලට උත්තර දෙන්න ඉච්චර මේ වෙන මහ ලොකු දෙයක් ඉල්ලන්නේ.